මාධ්‍ය හැසිරීම පිළිබඳ දැවැන්ත ගැටලුවක් මතුවලා තිබෙනවා. මම හිතන ලංකාවේ මැතිවරණ ව්‍යාපාරවල පක්ෂපාතීත්වය පිළිබඳ රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍යවල හැසිරීම පිළිබඳ විවිධ ගැටලු මතුවලා තිබෙනවා. නමුත් මේ සැරේ මේ මාධ්‍යවල තිබෙන මේ අශීලාචාර හැසිරීම කවදක්වත් නැති තරමට ඉහළ ගිහිලා තියෙනවා. මුජිබ රහ්මාන් මන්ත්‍රීතුමා හා සම්බන්ධව සම්පූර්ණ වැරදි ආකාරයේ ප්‍රවෘත්තියක් පළ කරා. දැන් ෆෞසි ඇමතුමා සම්බන්ධව ඒ වගේම සම්පූර්ණයෙන් වැරදි ප්‍රවෘත්තියක් නාලිකාවක් විසින් පළ කරා. මං හිතන්නේ මෙතන විශාල ගැටලුවක් තියෙනවා. සිංහලෙන් කතා කරන මුස්ලිම් සහ දෙමළ දේශපාලනඥයන්ව අබහිරමත් කරන්න, ඔවුන්ගේ උච්චාරණය හැලුවට ලක් කරන්න, ඒ වගේම වෛරී ප්‍රකාශ ඇති කරලා නිර්මාණය කරලා මහජන කැළඹීම් ඇති කරන්න, ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයේ නිරත වෙච්ච රටේ ඉන්න ජ්‍යෙෂ්ඨම දේශපාලනඥයන්ව මේ විදිහට බරපතල අපහසුතාවල පත් කරන්න කටයුතු කරනවා. මම හිතන්නේ ඉතාමත්ම බරපතල තත්වයක්, ඉතාමත්ම හිතාගන්න බැරි විදිහේ අශීලාචාර තත්වයක්. ඒ වගේම මේ හරහා මේ තත්වයේ දිගින් දිගට ගියොත් එහෙම මේ මැතිවරණයේ සාධාරණත්වය පිළිබඳ දැවැන්ත ගැටලුවක් ඇති වෙන්න පුළුවන්. අද දින මැතිවරණ කොමිසමේ සභාපතිතුමාට අපි ලිඛිතව පැමිණිලි කර සිටියා. මේ පිළිබඳව මේ සත්‍ය හඬ පටය ඇතුළත් ඒ සැටියක් සමග නියම තත්වය මොකක්ද කිව්වේ කියන කාරණය. ෆෞසි ඇමතුමා කවදක්වත් මේ පුද්ගලයෙක්ව මරණවයි කියන කෙනෙක් නෙමෙයි. ඔහුගේ ශබ්දකෝෂයේ ඒක ඇත්තෙත් නැහැ. ඒ අවස්ථාවට ඒක ගැලපෙන්නෙත් නැහැ. බොහොම සංසුන්ව ඒ අවස්ථානුකූලව ගෞරවාන්විතව කරපු ප්‍රකාශයක්. ඒ වගේම එතුමගේ ක්‍රමෙත් ඒක නෙමෙයි. ෆෞසි ඇමතුමා කවදක්වත් ගහන මරණ දේශපාලනය කරන පුද්ගලයෙක් නෙමෙයි. දැන් එහෙම තීද්දි ෆෞසි ඇමතුමා විරුද්ධ පක්ෂයේ අපේක්ෂකයාව මරා දමන්න යෝජනා කරනවා කියලා ප්‍රවෘත්තියක් පළ කිරීමක්. ඒ ප්‍රවෘත්තිය නිවැරදි බවට නැවත නැවත ප්‍රකාශ කිරීමත් හරහා පේනවා වෛරී දේශපාලනයක්. ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට මේ රටේ මුස්ලිම් ප්‍රජාවගේ සහයෝගය නැහැ. ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට මේ රටේ දෙමළ ප්‍රජාවගේ සහයෝගය නැහැ. ඒ වගේම සිංහල ප්‍රජාව තුළ තිබෙන සහයෝගය දැන් ටික ටික අහිමි වෙමින් යනවා. සයි ප්‍රේමදාස මහත්මයාගේ ඡන්ද ව්‍යාපාරය ටික ටික දැන් ඉහළට නැංවෙනවා. දැන් මේ තත්ත්වය තුළ ඉතාම බරපතල විදිහේ අශීලාචාර විදිහේ වෛරී ප්‍රකාශ ව්‍යාජ ලෙස නිර්මාණය කරමින් අද මේ කරන මේ ප්‍රචාරණය බොහොම බරපතල එකක්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම සාධාරණ සහ නිදහස් මැතිවරණ පැවැත්වීමේ වගකීම පුළුල් බලයක් හිමි කරලා දීලා තියෙනවා මැතිවරණ කොමිසමට. මැතිවරණ කොමිසම මැදිහත් වෙන්න ඕනේ, තීරණාත්මකව මේ සම්බන්ධ ක්‍රියාමාර්ග ගන්න ඕනේ. ඒ වගේම විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව තමන්ට තියෙන බලය ප්‍රකාරව ඒ සඳහා පියවර ගත යුතුයි. අද අපි ඉල්ලා හිටියා මැතිවරණ කොමිසමේ සභාපතිතුමාගෙන් තමන්ගේ නිර්දේශය කරන්න කියලා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට මේ කාරණේ සම්බන්ධව. අපි UMP